Hello, I am going to play games to YouTube channel. I am going to video. I am going to play the Valorant Beginner Guide series. I am going video. I am going to play the first video. I am going to play the first video. I am going video. ඉතින් ඕගොල්ලන් මම දාපු මේ සීරීස් එක ෆස්ට් වීඩියෝ එක බැලුවේ නැත්නම් ඕගොල්ලන් පුළුවන් උඩින් දාන කාඩ් එකෙන් ගිහලා ඉස්සෙල්ලා මේ වීඩියෝ එක බලලා එන්න. මොකද මේ වීඩියෝ එකෙදිත් මම ගොඩක් වැදගත් දේවල් කීපයක් මම එක්ස්ප්ලেইন කරා මේ ගේම් එකේ ඉන්න ඒජන්ට් ක්ලාසස් ගැන හැම. ඉතින් මේ ඒජන්ට් ක්ලාසස් ගැන හැම ඕගොල්ලන් හොඳට දැනගෙන ඉන්න ඕනේ අත්‍තරම වැලරන්ට් එක ප්ලේ කරද්දී. මොකද මේක ටීම් බේස් ගේම් එකක්. ඒතකොට ඕගොල්ලන්ට මේ ඒජන්ට් ක්ලාසස් වැදගත් වෙනවා ඔයාගේ ටීම් එකත් එක්ක ප්ලේ කරද්දී ටීම් එකේ රෝල් එක හරියට තේරුම් ගන්න. මොකද ඔයා ගන්න ඒජන්ට් අනුව ඔයාට කරන්න තියෙන දේ මොකක්ද කියන එක මේ ගේම් එකේදී ඩිපෙන්ඩ් වෙනවා හරියටම මේක ප්ලේ කරනවා නම් හරි ඉතින් මම ෆස්ට් වීඩියෝ එකේදී එක්ස්ප්ලেইন කරපු දේවල් අද මෙතනදී කියන්න උත්සාහ කරන්න මම ඕගලන්ට කෙලින්ම ඒජන්ට්ස් ලා ගැන එක්ස්ප්ලেইন කරලා ඊට පස්සේ මම ඒජන්ට්ස් ලා කීප දෙනෙක්ගෙන් ප්ලේ කරන විදිය ගැන අයිඩියාක් මේ වීඩියෝ එකෙන් දෙන්න. ඉතින් අද මම තනියමත් නෙමෙයි මේ වීඩියෝ එක කරන්නේ අද මාත් එක්ක ජොයින් වෙලා ඉන්නවා MSCS. ඉතින් මේ මල්ලිටත් YouTube channel එකක් තියෙනවා. මම description එකේ දාලා තියන්නම් එයාගේ YouTube channel එකේ handle එක. ඔයාලට පුළුවන් ඒකෙන් ගිහිල්ලා මේ මල්ලිගේ YouTube channel එක subscribe කරන්න. හරි ඉතින් මේ මල්ලි ළඟදී තමයි Valorant දාගත්තේ. එයා මගේ first video එක බලලා තියෙනවා කියලා කිව්වා. ඉතින් අපි දැන් මේ මල්ලිට explain කරන ගමම් තේරුම් ගමු. Valorant එකේ beginner කෙනෙක් විදියට ඔයා play කරද්දී දැනගන්න ඕන දේවල් කීපයක්. ඉතින් MSCS ටත් ලොකු ඩයක් නැහැ Valorant එකේ සමහර දේවල් ගැන. ඒ නිසා එයත් මගෙන් ප්‍රශ්න අහයි මේ වීඩියෝ එක මැදදී. ඉතින් එතකොට ඕගොල්ලන්ටත් ඒ ප්‍රශ්න වලින් යම් දෙයක් ඉගෙන ගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. හරි. ඉතින් එහෙනම් අපි වැඩේ පටන් ගමු. මේ MS වාට හෙනවනේ. ඔව් එහෙනම්. හරි. මෙහෙමයි. ඉස්සෙල්ලාම ඔයා ඒජන්ට් ඇප් එකට යන්නකෝ මම ඉස්සෙල්ලාම ඔයාලට මේ කියන්නේ ඒජන්ට්ස් ලා ගැන පොඩි අයිඩියාක් දෙන්නම්. ඒ වගේම වීඩියෝ එක බලන අයත් හොඳට අහන් ඉන්න මම කියන්නේ මොකද්ද කියලා. මොකද මේක ගයිඩ් සීරීස් එකක් ගේම් ප්ලේ එකක් නෙමෙයි. ඒ නිසා ඔයගොල්ලන්ට Valorant ගැන දෙයක් දැනගන්න ඕන නම් මේ වීඩියෝ එක බලන්න. සමහරවිට Valorant එකේ ප්‍රෝ කෙනෙක් නම් නැත්නම් කාලයක් ප්ලේ කරලා තියෙනවා නම් ඔයාලට මේ වීඩියෝ එක ඇත්තට යූස්ෆුල් වෙන්න ඇති වෙයි. හැබැයි ඔයා අලුත් කෙනෙක් නම් අලුතෙන් Valorant ප්ලේ කරන්න ඉන්න කෙනෙක් නම් ඔයාලට මේ වීඩියෝ එක ගොඩක් යූස්ෆුල් වීඩියෝ එකක් වෙයි. හරි. එහෙනම් අපි වැඩේ පටන් ගමු. දැන් මෙතන මල්ලි තියෙනවා ඒජන්ට්ස්ලා 23 දෙනා ගැන විස්තර. දැන් ඔයාලට මුලින් පෙන්වන්න එක මොන ඒජන්ට්ද? මම එතනින් පටන් ගන්න. හරි. ඔයාට අන්ලොක් වෙලා තියෙන විදිහට නම් එහෙම පෙන්වන්නේ. දැන් මට ඔක්කොම අන්ලොක් නිසා මට මුලින් පෙන්වන්නේ ගෙකෝව. ඉතින් ඔයාලට පෙන්වන්නේ බ්‍රිම්ස්ටෝන්. හරි. ඉතින් දැන් මෙතන මේ ඒජන්ට්ස්ලා 23 දෙනා ගැන මම කතා කරන්නම්. මේ ඒජන්ට්ස්ලා ගැන කතා කරද්දී අපිට දැනගන්න තියෙනවා විශේෂ දේවල් හතරක්. පළවෙනි එක තමයි මේජන්ගේ නම. ඒ කියන්නේ ඔයා ඒජන්ට්ව දැක්කම අඳුර ගන්න පුළුවන් වෙනෝනේ මේ ඒජන්ට් කවුද කියලා. හරි. ඒ නිසා ඔයා රූපෙත් එක නම මතක තියාගන්න ඕනේ අලුත් ප්ලේ කෙනෙක් නම්. මොකද Call of Duty එහෙම නැත්නම් Counter Strike වගේ නෙමෙයි. මොකද ඒ වගේ සමහර විට නිකම් ප්ලේ මොඩල් යන තියෙන්නේ. නිකන් සෝල්ජර් කෙනෙක්. එක එක රූපේ සෝල්ජර්. ඒතකොට සෝල්ජර් මොන වගේ වුණත් එයා සෝල්ජර් කෙනෙක්. එච්චරයි. ඒක වැඩක් නැහැනේ. එයා මොන එයාගේ නම බලන් හිටිය කියලා මගේ සමහර ගේම්ස් වල විතරයි මේ ඇබිලිටීස් එක එයාගේ රූපේ මතක තියාගෙන ඉන්න ඕනේ මොකක්ද එයා කරන්න කියන එක තේරුම් ගන්න. මොකද හීරෝ බේස් ගේම්ස් වල විතරයි ඒක තියෙන්නේ. අර සමහර කෝඩ් වගේ ගේම්ස් වල නැහැ. හරි. ඉතින් ඒ නිසා ඔයා නමත් එක්ක රූපේ මතක තියාගන්න පළවෙනියටම කවුද ඒ ඒජන්ට් කියලා. ඒක වැදගත්. ඊට පස්සේ මේ ඒජන්ට් අයිති වෙන්නේ මොන ඒජන්ට් ක්ලාස් එකටද කියන එක. දැන් මම ආයෙමත් කියනවා මගේ ෆස්ට් වීඩියෝ එකේ මම මේ ඒජන්ට් ක්ලාසස් ගැන එක්ස්ප්ලেইন කරා. ඒ නිසා බැලුවේ නැති කෙනෙක් ඉන්නවනේ මේ වීඩියෝ එක බලන්න. හරි. දැන් මේ බ්‍රිම්ස්ටෝන් ගේ නමට උඩින් වඩ පේනවාද යාගේ ඒජන්ට් ක්ලාස් එක කන්ට්‍රෝලර්. ඔව්. හරි. මෙයා එතකොට අයිති වෙන්නේ කන්ට්‍රෝලර් ගැනට. මේක තමයි ඔයා දැනගන්න ඕනේ දෙවෙනි දේ. මේ ඒජන්ට් අයිති වෙන්නේ මොන ඒජන්ට් ක්ලාස් එකටද කියන එක. හරි. ඊළඟ වැදගත් දේ තමයි යාගේ ඇබිලිටීස්. ඇබිලිටීස් ගැන කතා කරද්දී හැම ඒජන්ට් කෙනෙක්ටම ඇබිලිටීස් හතරක් තියෙනවා. තුනක් නෝමල් ඇබිලිටීස් හතරෙනි එක අල්ටිමේට් ඇබිලිටි එක. මම මේ ඇබිලිටීස් ගැන දැන් කතා කරන්නේ මම ඒක තව ටිකකින් කතා කරන්න. ඊළඟට ඔයා දැනගන්න ඕන හතරවෙනි එක මේ ඒජන්ට් ඇවිල්ලා තියෙන්නේ මොන රටින්ද කියන එක. මෙතනදී මේ හැම ඒජන්ට් කෙනෙක්ටම අතර මේ 23 දෙනාගේ ඒජන්ට්ලා දෙන්නෙක්ට ඇරෙන්න හැම ඒජන්ට් කෙනෙක්ටම රටක් තියෙනවා. ඒක ඔයා දැනගන් හිටියද? නෑ ඒක දන්නේ නෑ. ඒක දන්නේ නෑනේ. හරි. ඒක ඇත්තටම ඔයා ප්ලේ කරද්දි වැදගත් දෙයක් නෙමෙයි. හැබැයි ඔයා මේක ස්ටෝරි එක දැනගන්න කැමති නම් මේක ලෝ එකට කැමති නම් මේ ඒජන්ට්ස්ලා ගැන තව ටිකක් ඩීප්ලි දැනගන්න කැමති නම් ඔයාට ඒක ඇත්තටම ඉන්ට්‍රෙස්ටිං ෆැක්ට් එකක්. මොකද මේ හැම ඒජන්ට් කෙනෙක්ටම රටක් තියෙනවා. සමහර ඒජන්ට්ලා ඉන්නවා ඒගොල්ලන්ගේ වොයිස් ලයින්ස් පවා ඒගොල්ලන්ගේ රටේ භාෂාව අනුව තමයි හැදලා තියෙන්නේ. උදාහරණයක් විදියට දැන් චේම්බ ගත්තොත් චේම්බ කියන්නේ ප්‍රංශ ඒජන්ට් කෙනෙක්. එතකොට එයා ෆ්‍රෙන්ච් වලින් කතා කරන වොයිස් ලයින්ස් තියෙනවා. උදාහරණයක් විදිහට එයා හෙලෝ කියන එක එයා කියන්නේ බොන්ජෝර් කියලා. බොන්ජෝර් කියන්නේ ෆ්‍රෙන්ච් වලින් හෙලෝ කියන විදිය. එතකොට එයාගේ හෙලෝ කියන වොයිස් ලයින් එක අපි දැම්මොත්
එයා කියන්නේ හෙලෝ නෙමෙයි හායි නෙමෙයි බොන්චෝ කියන එක මම ඕන්න ගේමින් ගියාට පස්සේ පෙන්නන. ඒ විදිහට අර රටේ භාෂාව අනුව සමහර අය කතා කරන විදිහ වෙනස් වෙනවා. දැන් මේකේ හාබ කියලා ඒජන්ට් කෙනෙක් ඉන්නවා. හාබ ඉන්දියන් ඒජන්ට් කෙනෙක්. එතකොට එයා එක තැනකදී හෙලෝ කියන එකද මම දන්නා නැත්නම් තෑන්ක් යූ කියන එකද මම දන්නේ මොකක් හරි එකට අල්විදා කියනවා. අල්විදා කියන්නේ හින්දි වලින් හරි මොකෙන් හරි මොකක් හරි වචනයක්. ඒක පොඩි නිකන් ලස්සන දෙයක් ගේම් එකේ ස්ටෝරි එකට අදාළ සහ එයාගේ රටට අදාළ වෙන විදිහට තියෙන. හරි ওই ටික තමයි මම මේන්ලි දැනගන්න ඕනේ. දැන් මම ඔයාලට මේක ඉන්නේ ඒජන්ට්ලා ගැන නිකන් පෙන්නගෙන යන ගම විස්තරයක් නිකන් කියාගන්න. දැන් බ්‍රිම්ස්ටෝන් කියන්නේ කන්ට්‍රෝලර් කෙනෙක්නේ. එතකොට කන්ට්‍රෝලර් කෙනෙක්ගේ ඇබිලිටි එක මොකද්ද? ස්මෝක් කරන එක සහ කවර් කරන එක. මේක මම එක්ස්ප්ලেইন කරා මේ ඒජන්ට් ක්ලාසස් ගැන කතා කරද්දී. එතකොට මේ බ්‍රීම්ස්ටෝන්ට ස්මෝක් එකක් දාන්න පුළුවන්. මතක තියාගන්න හැම කන්ට්‍රෝල් කෙනෙක්ටම මොකක්ම හරි විදිහකට ස්මෝක් කරන්න පුළුවන්. ඒ කියන්නේ කවර් එකක් දෙන්න පුළුවන්. ඒ කියන්නේ ඒක සමහරට බෝලයක් වගේ ස්මෝක් එකක් වෙන්න පුළුවන්. සමහරට ලයින් එකක් වෙන්න පුළුවන්. ඒක මොකක්ම හරි විදිහක ස්මෝක් එකක් වෙන්න පුළුවන්. හැබැයි මොකක්ම හරි විදිහකට යාට කවර් එකක් දෙන්න පුළුවන්කම තියෙනවා. ඒක තමයි කන්ට්‍රෝල් කෙනෙක්ගේ විශේෂත්වය. හරි. දැන් කන්ට්‍රෝල් කෙනෙක්ට අමතරව වාඩ කවුද ඉන්න? වෙන ඒජන්ට් කෙනෙක් කියන්නේ. ඊළඟට ගෙක්කෝ. හරි ගෙක්කෝ ගත්තාම එයා ඉනිෂියේටර් කෙනෙක්. එතකොට ඉනිෂියේටර් කෙනෙක්ගේ සාමාන්‍ය එයා කරන ටාස්ක් එක තමයි එයාට පුළුවන් සයිට් එක ක්ලියර් කරලා දෙන එක එළියේ ඉඳන්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි ඇටැක් කරනකොට අපි බෝම්බ එක නැත්නම් ස්පයික් එක කියලා මේ කියන්නේ ස්පයික් එක ප්ලෑන් කරන්න කලින් ඒ ස්පයික් එක ප්ලෑන් කරන ඒරියා එකට අනිත් ඒජන්ට්ස්ලට ඇතුල් වෙන්න මේ එන්වයරන්මන්ට් එක හදලා දෙන්න පුළුවන් මේ ඉනිෂියේටර්ස්ලට. එතකොට මේ ගෙක්කෝගේ ඇබිලිටිස් වලනුත් ඒක කරන්න පුළුවන්. මම දැන් ඇබිලිටිස් ගැන මෙතනදි කතා කරන්නේ නැහැ. හැබැයි සරලව මතක තියාගන්න මේ ගෙක්කොටත් එහෙම කරන්න පුළුවන්. ඒක තමයි ඉනිෂියේටර් කෙනෙක්ගේ හැකියාව. එතකොට රටවල් ගැන කතා කරද්දී මේ බ්‍රිම්ස්ටෝන් අයිති වෙන්නේ USA වලට. එයාගේ ඩිස්ක්‍රිප්ෂන් එක බලන්න මේදී. එයා අයිති වෙන්නේ USA ඇමරිකන් ඒජන්ට් කෙනෙක්. හරි. එතකොට ගෙක්කෝගේ ඇත්තටම මම රට දන්නේ නැහැ හරියටම. හැබැයි මෙයා ඉන්නේ ලොස් ඇන්ජලිස් වලද කොහොද මේකේ ට්‍රේල් එකේ විදිහට ගෙකෝගේ ස්ටෝරි එකට අදාළව තියෙන. මම හරියටම දන්නේ නැහැ ගෙකෝගේ රට මොකක්ද කියලා. මම ඇත්තටම දන්නේ නැත්තේ ගෙකෝ විතරයි රට හරියටම මොකක්ද කියන එක. ඉතුරු හැම ඒජන්ට් කෙනෙක්ගේම දන්නවා. ඒ වගේ මේකේ ඒජන්ට්ලා දෙන්නෙක්ට රටවල් නැහැ. හරි. ඒ දෙන්න කවුද? ඒ දෙන්න තමයි එක්කෙනෙක් KO. KO'ට රටක් නැහැ. මොකද එයා රොබෝ කෙනෙක් නිසා. ඒ වගේ මෙයා ඉනිෂියේටර් කෙනෙක්. ඊළඟට ඉන්න ඕමෙන්. ඕමෙන්ට රටක් නෑ. එයා ගෝස්ට් කෙනෙක් වගේ කෙනෙක් නිසා. මෙයා ඇත්තටම ගෝස්ට් කෙනෙක් නෙමෙයි. මෙයාගේ ස්ටෝරියකට අනුව මෙයා බැරදිච්ච එක්ස්පෙරිමෙන්ට් එක ප්‍රතිඵලයක්. කෙන මනුස්සෙක්ට එක්ස්පෙරිමෙන්ට් එකක් කරනවා ලැබ් එකේ. ඒක වරදිනවා. අන්තිමට මෙහෙම එක්කෙනෙක් ඇති වෙනවා වගේ එකක් හිතාගන්න. කොහොම හරි මෙයාට රටක් නෑ. එතකොට මෙයා නිකන් ලැබ් රැට් කෙනෙක් වගේ. මේ මෙයාගේ නිකන් පරණ මෙමරිස් එහෙම නැති වෙලා සීන් එකක් තියෙන්නේ. මේ කොහොම හරි මෙයාට රටක් නෑ. මෙයා කන්ට්‍රෝලර් කෙනෙක්. හරිනේ. එතකොට වාට එහෙම අදහසක් තියෙනවනේ. තව ඒජන්ට් කෙනෙක් කියන්නේ වාට ඉන්න. අයිසෝ ඉන්න. අයිසෝ ඉන්න. හරි. මේ අයිසෝ කියන්නේ ගයිස් ගේම් එකේ අන්තිමේටම ආපු ඒජන්ට්. එතකොට මේ අයිසෝ කියන්නේ ඩුවලිස් කෙනෙක්. එතකොට ඩුවලිස් කෙනෙක්ගේ ටාස්ක් එක තමයි සාමාන්‍යයෙන් එයාට පුළුවන් සයිට් එකට එහෙම ඇටැක් කරද්දී නිකන් කඩාන බිඳගෙන එන්ටර් වෙන්න. එයාගේ ඇබිලිටිස් එක සාමාන්‍යයෙන් එහෙම තමයි ඩුවලිස්ලා හදලා තියෙන්නේ. එයාගේ ඇබිලිටිස් ඩිසයින් කරලා තියෙන්නේ. එතකොට මේ අයිසෝ අයිති වෙන්නේ ඩුවලිස් කියන කැටගරි ඉන්නේ වගේම මෙයාගේ රට මොකද්ද වා ගෙස් කරන්න මේකේ රට මොකද්ද කියන්නේ? රට නම් දන්නේ ගේම්ස්. මෙයාගේ රට චීනේ. චයිනීස් ඒජන්ට් කෙනෙක් මෙයා. මේකින් එකම චයිනීස් ඒජන්ට් අයිසෝ නෙමෙයි. තවත් ඒජන්ට් කෙනෙක් ඉන්නවා. ඒ තමයි සේජ්. සේජුත් මේකේ ඉන්න චයිනීස් ඒජන්ට් කෙනෙක්. මේ ඉන්නේ සේජ්. වඩා සේජ් අන්ලොක් කරලා ඉන්නේ සේජ්. මොකද ගේම් එක පටන් ගද්දිම ෆ්‍රී දෙන ඒජන්ට් කෙනෙක්. සේජ් සේජ්ට පුළුවන් හීල් කරන්න. ඒ වගේ මෙයා සෙන්ටිනල් කෙනෙක්. හරි ඔන්න මම තවත් ඒජන්ට් කැටගරි එකේ ඒජන්ට් කෙනෙක් පෙන්නවා. එතකොට මේ සෙන්ටිනල් ලාගේ විශේෂත්වය තමයි මේගොල්ලන්ට පුළුවන් ඩිෆෙන්ඩ් කරන්න. ඒ වගේම එනිමීස්ලා එන පාත් එක බ්ලොක් කරන්න. ඒගොල්ලන් ස්ලෝ කරන්න. ඒ වගේම එනිමීස්ලා එනවද කියලා ට්‍රැක් කරන්න වෙන තැන්වල ඉඳන්. ඒ වගේ දේවල් කරන්න පුළුවන් මේ සෙන්ටිනල්ස්ලාට. සරලව මේගොල්ලන් තමයි ඩිෆෙන්ස් එක්ස්පර්ට්ලා. සේජ් චයිනවලනේ. සේජ් අයිති වෙන්නේ චයින වලට. හරි. දැන් මම ඔයාලට කියලා දෙන්නම් කොහොමද අලුත් ඒජන්ට් කෙනෙක්ව අන්ලොක් කරගන්නේ කියලා. දැන් මට නම් ඔක්කොම ඒජන්ට්ස්ලා අන්ලොක් කරලානේ ඉන්නේ. මම ඔක්කොලාම අන්ලොක් කරගෙන තියෙනවා. මම ගොඩක් කල් ප්ලේ කරපු නිසා. දැන් ඔයාලුත් ප්ලේ කෙනෙක් නම් ඔයාට ඒජන්ට්ස්ලා 6 දෙනෙක් විතරයි අන්ලොක් කරලා තියෙන්නේ. ඉතුරු ඒජන්ට්ස්ලා ටික ඔක්කොම ප්ලේ කරන අතරතුරේදී අන්ලොක් කරගන්න ඕනේ. දැන් ඔයා මේ සීරිස් එක බලන්නේ මීට මාස 3-4ට වගේ කලින් නම්, ඒ කියන්නේ මම මේ සීරිස් එක කරන්නේ මීට මාස 3-4ට වගේ කලින් නම් මම මේ මෙතඩ් එක කියන්නේ වෙන විදිහකට. හැබැයි මීට මාස 3-4ට
කලින් වගේ වැලරන්ට් එකේ ලොකු අප්ඩේට් එකක් ඇවිල මේ ඒජන්ට්ස්ලා අන්ලොක් කරගන්න සිස්ටම් එක සම්පූර්ණයෙන්ම වෙනස් කරා. ඒතකොට මට දැන් කියන්න වෙන්නේ වෙන විදියක්. කියන්න මම අදහස් කරේ කලින් කිව්වා නම් මට කියන්න වෙන්නේ එක විදියකට. හැබැයි දැන් තියෙන සිස්ටම් එක කලින් තිබ්බ සිස්ටම් එකට වඩා වෙනස් විදියක්. ඉතින් කාලයක් වා වැලරන්ට් ප්ලේ කරලා දැන් ප්ලේ කරන්නේ නැත්තම් මතක තියාගන්න. ඔයා ඉස්සර අන්ලොක් කරපු විදියට නෙමෙයි දැන් ඒජන්ට්ලව අන්ලොක් කරගන්න දිය. දැන් ඔයාට තියෙනවා මේකේ කරන්සිස් වර්ග තුනක්. එකක් තමයි වැලරන්ට් පොයින්ට්ස් MS වත්තහගන්න. Valorant points ඊට පස්සේ වාඩ තියෙනවා නිසල මම පෙන්නන මේ Valorant points කියන එක මේ Valorant points කියන එක ඔයාට ඇත්ත සල්ලි ඩොලර් දීලා තමයි ගන්න පුළුවන්කම තියෙන්නේ හරිද එතකොට වාට ඩොලර් හරි මේ දැන් අපිට යුරෝ වලිනුත් පෙන්නනවා යුරෝ 10ක් දීලා Valorant points 1000ක් එතකොට යුරෝ 5ක් දීලා Valorant points 475ක් ඒ වගේ එක එක යුරෝ ගණන් දීලා ඔයාට Valorant points buy කරන්න පුළුවන් මේ Valorant points use කරලා තමයි ඔයා gun skins ස්ටෝව ගෙම් බයි කරන්න ඕනේ හරි ස්ටෝව එකට ගියොත් ඔයාලට පේනවනේ එක එක ගන් ස්කින්ස් තියෙනවා මේ ගන්ස් වල මේ ස්කින්ස් බයි කරද්දි මේ හැම ගන් ස්කින් එකකම තියෙනවා මොකක් හරි ප්‍රයිස් එක. ඉතින් මේකට වැලරන් පොයින්ට් 2175ක් ඕන. ඒතකොට ඔයාලට මේ වැලරන් පොයින්ට්ස් ගන්න ඕන නම් ඔයාලා ඩොලර් දීලා යුරෝ දීලා ඒව ගන්න ඕනේ. ඊට අමතරව ඔයාට තව තියෙනව කරන්සියක් මේකට කියන්නේ රේඩියන් පොයින්ට්ස් කියලා. හරි රේඩියන් පොයින්ට්ස් කියන එක ඔයාට බැටල් පාස් එක කම්ප්ලීට් කරලා ගන්න පුළුවන්. නැත්නම් ඔයාට ඔය ස්පෙෂල් ඉවෙන්ට්ස් වලට දෙන ගිව් අවේස් වලින් වගේ ඉන් ගේම් ඔයාට මේව හම්බෙනව සැරෙන් සැරේට වෙලාවකට. මෙන්න මේ රේඩියන් පොයින්ට්ස් වලින් ඔයාට පුළුවන්කම තියෙනවා ඔයාට ගන් ස්කින් එකක් හම්බුනොත් ඒ ගන් ස්කින් එකේ වේරියන්ට්ස් තියෙනවා නම් ඒ කියන්නේ සමහර ගන් ස්කින් තියෙනවා ඒ ගන් ස්කින් එකට එක එක කලර්ස් තියෙනවා. මම උදාහරණයක් විදිහට මම බයි කරපු ගන් ස්කින් එකක් පෙන්නනවා. දැන් මෙහෙම ගන් ස්කින් එකක් තියෙනවා කොයි ලෝඩ් වෙන්නේ. හරි මේ ගන් ස්කින් එක දිනවා. දැන් මේක නම් MS ට පේන්නේ නැහැ. සරලව මෙහෙම හිතා ගන්න. වීඩියෝ බලනකොට පේන නිසා මම පෙන්නන්නම් හොඳේ. මේ ගන් ස්කින් එකක් ගත්තාම ඒ ගන් ස්කින් එකට තියෙනවා සමහරලාට එක එක කලර්ස්. එකම ස්කින් එක බට් එක එක කලර්ස්. ඒ කලර්ස් වා අන්ලොක් කරගන්න නම් ඔයා මේ රේඩියන් පොයින්ට්ස් කියනවා තමයි වියදම් කරන්න ඕනේ. හැබැයි ඔයා පළවෙනියටම ගන් ස්කින් එක ස්ටෝව එකෙන් බයි කරන්න ඔයා වැලරන්ට් පොයින්ට්ස් තමයි යූස් කරන්න ඕනේ. හරි එතකොට මේ ගන් ස්කින්ස් වල සමහර ඒවා animations තියෙනවා සමහර ඒවා finishers කියලා තියෙනවා. ඒව ගැන මම දැන් ලොකුවට කතා කරන්න යන්නේ. හැබැයි ඒ හැමදේම අන්ලොක් කරගන්න ඕනේ රේඩියන් පොයින්ට්ස් වලින්. මේ රේඩියන් පොයින්ට්ස් ඔයාලට ඩොලර් දීලා ගන්නත් පුළුවන් නැත්නම් බැටල් පාස් එකෙන් හරි ස්පෙෂල් ඉවෙන්ට්ස් වලින් හරි ඔයාලට ෆ්‍රී හම්බෙනවා. ඊළඟ දේ තමයි games මේ ඔව් මංගාව මේ 50ක් තියනවා කියලා පෙන්නනවනේ. ඒකේ මොනවද ගන්න වෙයිද දැන්නේ? නිකන් ඒ 50යි මොකුත් ගන්න බෑ. ඔයාලට ඉස්සලාම ගන්න ස්කින් එකක් හම්බෙන්න ඕනේ. ඒ ස්කින් එකට වේරියන්ට්ස් ඒ කියන්නේ එක එක කලර්ස් තියෙන වණන් විතරක් ඔයාලට පුළුවන් ඒ කලර්ස් අන්ලොක් කරගන්න. හරි. ඊළඟ දේ තමයි කරන්සි සෙට් එක අන්තිමේටම තියෙන එක කිංඩම් ක්‍රෙඩිට්ස්. මේක තමයි අර මාස 4 විතර කලින් ආපු අප්ඩේට් එකෙන් අලුතෙන්ම ආපු දේ. මේ කිංඩම් ක්‍රෙඩිට්ස් වලින් ඔයාලට ගන්න පුළුවන් වර්ග දේවල් දෙකක් තියෙන එක තමයි මෙන්න මේ ඇක්සෙසරිස්. ඊළඟ එක තමයි මෙන්න මේ ඒජන්ට්ස්. ඇක්සෙසරිස් කියන ගේද ඔයාලට කලින් ඔයා බයි කරපු නැති බැටල් පාස් වල තිබ්බ දේවල් ඔයාලට ගන්න පුළුවන්. මේක හැම දවසෙම අලුතෙන් රීෆ්‍රෙෂ් වෙනවා. එතකොට මේකේ තියෙනවා කාඩ්ස් කියලා දෙයක්. මේ කාඩ්ස් ඔයාලට බයි කරන්න පුළුවන්. ඊළඟට ස්ටිකර්ස් නැත්නම් ස්ප්‍රේ කියලා කියන්නේ මේ ස්ප්‍රේස් බයි කරන්න පුළුවන්. ඊළඟට ඔයාලට තව ටයිටල්ස් තියෙනවා. ඒ ටයිටල්ස් බයි කරන්නත් පුළුවන්. නැත්නම් තව ගන් බඩිස් බයි කරන්නත් පුළුවන්. ගන් බඩිස් කියන්නේ ගන්ස් වල මෙහෙම පැත්තෙන් එල්ලන පොඩි මෙන්න මේ වගේ මේ තියෙන එකක් මේවා බෙන්නන. මෙන්න මේ වගේ වල තමයි ගන් බඩිස් කියන්නේ. මේ වගේ එල්ලන කෑලි බෑලි තියෙනවා. මේවා ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් ඒජන්ට්ස් කියන එකට ගිහිල්ලා මෙතන ඉන්න කැමති ඒජන්ට් කෙනෙක්ව අන්ලොක් කරගන්න මෙන්න මේ කිංඩම් ක්‍රෙඩිට්ස් දීලා. දැන් මම දන්නේ ඇත්තටම එක ඒජන්ට් කෙනෙක් අන්ලොක් කරගන්න කිංඩම් ක්‍රෙඩිට්ස් කීයක් දෙන්න ඕනද කියලා. මිලි ඔයාලට පුළුවන් ඒක අපිට කියන්න. කොච්චර කිංඩම් ක්‍රෙඩිට්ස් වා දුන්නද ඒජන්ට් කෙනෙක් අන්ලොක් කරගන්න? 8000ක් දෙන්න ඕනේ. 8000ක්. හරි. දැන් මෙතන අපිට දැනට මගේ එකතු වෙලා තියෙනවා 2000 ගන්න. මොකද මම ඇක්සෙසරිස් වලින් මොකක් කරේ කලින් රොටේෂන් එකේදී බයි කරා. එතකොට මේක දවසකට සැරයක් නෙමෙයි රීෆ්‍රෙෂ් වෙන්නේ සතියකට සැරයක්. ඒක පොඩ්ඩක් මට වැරදුනා කලින් කියද්දි. මේ එතකොට මේක සතියකට සැරයක් රීෆ්‍රෙෂ් වුණාම ඔයාලට පුළුවන් ඊළඟ සතියේදී අලුත් දෙයක් ගන්න. ඉතින් මම අන්තිමේට මොකක් කරේ ගත්ත නිසා දැන් මං ගාව 2000යි තියෙන්නේ. බට් ඔයාලට මේවා කලෙක් කරගන්න පුළුවන් ෆ්‍රී මැච් ප්ලේ කරලා. මෙතන ඔයගොල්ලන්ට පේනවා ඇති වීක්ලි මිෂන්ස් තියෙනවා. මේ සතිය එක මම තාම ප්ලේ කරලා නැහැ එකක්වත්. වීක්ලි මිෂන්ස් තියෙන ඒවා කම්ප්ලීට් කරාම ඊළඟට ඔයාලට පේනවා ඩේලි චෙක් පොයින්ට්ස් කියලා ගත්තින ඒවා කම්ප්ලීට් කරාම ඔයාලට මෙන්න මේ කිංඩම් ක්‍රෙඩිට්ස් කලෙක්ට් වෙනවා.
එතකොට ඔයාලට ඒව ෆ්‍රී කලෙක්ට් කරගෙන ඔයාලට පුළුවන් වෙනවා මෙන්න මේ දේවල් හෝ ඒජන්ට්ස්ලා අන්ලොක් කරගන්න. හරි, එතකොට ඔයා හොඳට කල්පනා කරලා බලලා ඔයාලට ගැළපෙන විදිහ ඒජන්ට්ස්ලා ගන්න. මොකද ඔයාලට අන්ලොක් කරගන්න විසි ගාණක් තියෙනවා. ඒ නිසා ඔයාලට නිකම්ම දැක්ක ගම එකෙක් ගන්න එපා. මොකද ඔයාලට කැමති ඒජන්ට් ඔයා මුලින්ම අන්ලොක් කරගන්න. ඒ වගේම අලුත් ප්ලේයර් කෙනෙක් නම් ඔයාලට ගේම් එක ප්ලේ කරන්න පටන්ගෙන ලෙවල් 2 3ක් ඉස්සරහට යනකොට ඔයාලට චාන්ස් දෙකක් දෙනවා ෆ්‍රී ඒජන්ට්ස්ලා දෙන්නේ. ඔයාගේ චොයිස් එකනුව අන්ලොක් කරගන්න කිංඩම් ක්‍රෙඩිට්ස් යූස් නොකර. ඒක ඔයාලට ගේම් එකෙම දෙන දෙයක්. ඔයා අලුත් account එකක් හදලා ගේම් එකට ආවට පස්සේ ඔයාලට ෆ්‍රී ඒජන්ට්ස්ලා දෙන්නේ ගන්න පුළුවන්කම තියෙනවා. මම හිතන්නේ මිලි ISOY ගෙකෝ එක ගත්තෙත් එහෙමනේ. කිංඩම් ක්‍රෙඩිට්ස් යූස් කරලා නෙමෙයිනේ. නෑ නෑ. ඒක තමයි. අර විදිහට තමයි. අර විදිහට අර ෆ්‍රී දෙන chance එකෙන් තමයි ඒක එයා අන්ලොක් කරගෙන තියෙන්නේ. හරි. දැන් ඔන්න මම ඔයගලන්ට කියලා දුන්නා කොහොමද මේකේ මේ ඒජන්ට්ස්ලා අන්ලොක් කරගන්න කියලා. ඒ වගේම ඒජන්ට් ක්ලාසස් අනු මේ ඒජන්ට්ස්ලා බෙදිලා ඉන්නේ කියලා. ඉතින් මෙතන ඇත්තටම කතා කරනවා නම් ගොඩක් ඒජන්ට්ස්ලා ඉන්නවා. මම දැන් විසි ගානම ගැන නිකන් පෙන්න පෙන්න යන්නේ නැහැ. බට් අපි වෙනම කස්ටම් මැච් එකකට ගිහිලා ඒජන්ට්ස්ලා හතර දෙනෙක් ගැන කතා කරමු. ඒ ඒජන්ට්ස්ලා හතර දෙනා අපි තෝරගමු. ඒ එක එක ඒජන්ට් ක්ලාසස් වලින්. ඒ කියන්නේ ඒජන්ට්ලා හතර දෙනා වෙනස් වෙනස් ඒජන්ට් ක්ලාසස් හතරෙන් අපි තෝරගෙන ඒ හතර දෙනාගෙම තියෙන වෙනස්කම් ගැන කතා කරමු.